ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෝ තෝරද්දී එක එක තේරීම් කමිටු තමන්ගේ ක්‍රමයන්ට ක්‍රීඩකයෝ තෝරන විදිහ තමයි අපි දැක්කේ. මෑත කාලේ පවතින දැඩි කාර්යබහුල ක්‍රිකට් කාල සටහන් එක්ක ගොඩක් රටවල් වගේ අපිත් එක එක රටාවන්ට ගැළපෙන වෙනස් ක්‍රීඩකයෝ සෙල්ලම් කරන විදිහ තමයි අපි දැක්කේ. ශ්‍රීලංකා කණ්ඩායම බලද්දී ක්‍රීඩකයෝ කිහිප දෙනෙක් විතරයි ටෙස්ට් එක් දින T20 තරඟ රටා තුනම සෙල්ලම් කරන්නේ. එහෙම සෙල්ලම් කරන්න ඕන සමහර අය එහෙම සෙල්ලම් නොකරද්දී එහෙම සෙල්ලම් කරන්න ඕන නැති සමහරු රටා තුනම සෙල්ලම් කරන විදිහ තමයි අපට දකින්න තියෙන්නේ. මැතුම් නිශ්ශංක කියන්නේ පළුම්පෙළ තරඟවල වැඩ පෙන්නලා කණ්ඩායමට ආපු ක්‍රීඩකයෙක්. පළුම්පෙළ ද්විත්ව ශතක කිහිපයක් මේක ලකුණු 65කට වැඩි ඉනිමක සාමාන්‍යයක් එක්ක ටෙස්ට් කණ්ඩායමට එන පැතුම් තමන් සෙල්ලම් කරන පළවෙනි ටෙස්ට් තරගයේදීම කොදියු කණ්ඩායමට එරෙහිව ශතකයක් ලබා ගන්න සමත් වෙනවා. කොහොමුණත් ටෙස්ට් කණ්ඩායමේ ලොකු දුරක් යයි කියලා හිතාගෙන කණ්ඩායමට ආපු පැතුම් දැන් ටෙස්ට් කණ්ඩායමේ නැහැ. පැතුම් කණ්ඩායමේ නැති වෙන්නේ දක්ෂතාවල අඩුවක් නිසා නෙමෙයි. මේ විදිහ කණ්ඩායමේ තියෙන දැඩි තරගය නිසා තමයි පැතුම් කණ්ඩායමෙන් එළියට විසෙන්නේ. දිමුත් නිෂාන් ආරම්භක ප්‍රතිකරුවන් විදිහට ස්ථාවර වෙමින් ඉන්න නිසා පැතුම්ට ඒ තැනට එන්න එක ක්‍රීඩකෙක් අසාර්ථක වෙනකම් බලන් ඉන්න වෙලා. කුසල් මෙන්දිස් අයර්ලන්ත කණ්ඩායම හමුවේ දක්ෂතා පෙන්වුවත් මෑත කාලයේ සෙල්ලම් කළ ටෙස්ට් ඉනිම් වල එතරම් දෙයක් කළේ නැහැ. හැබැයි ටෙස්ට් ලකුණු 4000කට ලකුණු දෙකක් විතරක් පිටිපස්සෙන් ඉන්න කුසල් කණ්ඩායමෙන් හලලා පැතුම් කණ්ඩායමට ගෙනේ කියලා හිතන්නත් බෑ. ඉතුරු තැන් බලද්දිත් එහෙමයි. ඇන්ජි චන්දි නායක දනා වගේම කඩුළු රකින්නෙක් විදිහට ආපු සදීරටත් තමන්ට ලැබුණු අවස්ථාවෙන් වැඩ ගනිමින් තමයි ඉන්නේ. කොහොමුණත් අපි පහුගිය කාලේ සෙල්ලම් කළ තරඟ එතරම් හොඳ ප්‍රතිවාදී කණ්ඩායම ඉස්සරහා සෙල්ලම් කළේ නැති නිසා අපේ ප්‍රතිකරණ ශක්තිය ගැන හරි අවබෝධයක් ගන්න අමාරුයි. ඉදිරියේදී එංගලන්ත කණ්ඩායම ඉස්සරහා එංගලන්තයේදීම සෙල්ලම් කරන තරගාවලියක් වගේ අභියෝගාත්මක තරගාවලියකදී අපිට පැතුම් ටෙස්ට් කණ්ඩායමට ඕනද කියන දෙයට පිළිතුරු ලැබෙයි. කොහොමුණත් ටෙස්ට් පිටියේ ද්විත්ව ශතක අරගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් වලට සේවයක් කරයි කියලා කණ්ඩායමට ගෙනාපු පැතුම් දැන් ටෙස්ට් කණ්ඩායමෙන් කපලා තිබුණත් තමන්ගේ දිගු ඉනුම් සෙල්ලම් කරන පුරුද්ද එක් දින තරඟවල හරි පෙන්නලා ද්විත්ව ශතක ලබා ගන්නවා කියලා පැතුම් අපේ ක්‍රිකට් ලොක්කන්ට හොඳ පණිවිඩයක් නම් දීලා තියෙනවා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙදීත් ඔබට සුබ දවසක්.